ඉස්සර වයසක හාමුදුරුවක් මං ගෙදර ඉන්න කාලේ මාත් එක්ක කතා කර ඉඳින් කිව්වා ඈන් කොල්ලෝ. නෑ ඊනේ නායක හාමුදුරුවන්ට තරහ යන්නේ. මං ඇහුවා නායක හාමුදුරුවන්ට තරහ යන්නේ නැද්ද? නායක හාමුදුරුවෝ ඒ වෙලාවේ ඔළුව අත ගෑවා. ඊට පස්සේ කිව්වා මේ කොල්ලෝ මට තරහක් ගියාම මං ඔළුව අත ගන්නවා කිව්වා. මං ඇහුවා ඇයි කියලා. එතකොට මට හිතෙනවා කිව්වා මං මහනොන්නාන්සේ නමක්, මං හාමුදුරුව නමක් තරහ ගන්න හොඳ නෑ කියලා. මම්මගේ ඔළුව අත ගාලා මට අවවාද කර ගන්නවා කිව්වා. ඇත්තටම ඒ පරිණතකම එන්නේ වයසත් එක්ක. මේ නාඩ ගන්නට තරුණ ලෝකෙ නෙවෙයි. ඒ ඇත්තන්ගෙන් උපදෙස් ගන්න ඕන, මෝරපු අයගෙන් උපදෙස් ගන්න ඕන. දවසක් ගෙදරක රණ්ඩුවක් වෙලා අම්මා තාත්තට කිව්වා. එක ගෙදරක තාත්තේ මේ කිව්වා, පුතාලා තාත්තා මේකට කලබල වෙන්න එපා. පුතාලයි තාත්ත කිව්වා, හාමිනේ මම කන්නේ බත් මිසක් කතනකොල නෙවෙයි කිව්වා. ඒ කියන්නේ කලබල වෙලා පහත් මිනිහෙක් විදියට හැසිරෙන්න මම තනකොළ කන හරකෙක් නෙවෙයි කිව්වා, මම බත් කන මනුස්සෙක් කිව්වා. ඔබ බලන්න ඔබගේ ජීවිත, ඔබගේ ගෙදර බත් කන මිනිස්සුද, එහෙම නැත්තම් වෙන කවුද ඉන්නේ කියලා. මනුස්සෙක් විදිහට ඉපදිලා මොහොතක් ඉවසා ගන්නවත් බැරි වුණොත් අනේ මේ ජීවිතේ. ඒ නිසා දැන් දරුවනේ කෙලෙසුත් ඕන තරම් අපේ තියෙනවා. කෙලෙස් වලට ඕන දේවලුත් ඕන තරම් තියෙනවා. බනින්නත් අපිට ඕන තරම් හිතෙනවා. බනින ක්‍රමත් තියෙනවා. අපි ගොඩක් ඉස්සර මේ කැලෑ පත්‍ර ගහන්නේ මුළු ගමටම පේන්නනේ. දැන් එහෙම නෙමෙයි, ලෝකෙටම පේන්න කැලෑ පත්‍ර ගහන්න පුළුවන්. තරහක් ආපුම දේවාලු සූදානම්, හදිහුණියම් කරන අය සූදානම්, ඔවුන්ගේ ඩියුටිය කරන්න. අපේ ආවේගයට, ඒ ආවේගයට ඕන දේ දෙන්න හැමතැනම සූදානම්. ඒත් එක්කෙනෙක් ලෝකේ කියා හිටිනවා එපා කියලා, අර විස කෑම කන්න එපා කියලා. එතකොට දරුවනේ මේක නොකා ඉන්න නම් අපිට කියන කෙනා ගැන විශ්වාසය ඕන. කියන කෙනා ගැන විශ්වාසය ඕන ආවේගය පාලනය කරගන්න පිරිසිදුම ප්‍රතිපදාවක් කියන්නේ. කියන කෙනා ගැන විශ්වාසය ඕන. විශ්වාසය නම් තමයි යා කියන දේ අපි විශ්වාස කරන්නේ. අපිට මේ මහාන වෙන්න අපි මහමෙවුනාවේ පැවිදි වෙනකොට අපිට ලොකු ස්වාමීන් වහන්සේ ගැන ලොකු විශ්වාසයක් ඇති වුණා. ඒකයි ගම් නියංගම් සිසාරා, අපි පොඩි කොල්ලෝ ඉස්කෝලේ ගිහිල්ලා ඉවර වෙලා තරුණ කොල්ලෝ, අපි පුංචි මල්ලක රිදි කැල්ලක් දාගෙන අපි මහාන වෙන්න ආවේ. ඒ විශ්වාසේ අපිට අදත් තියෙනවා. එදා තිබ්බ විශ්වාසයේ සිය ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපිට පුළුවන් විදිහකට අපිට ශක්ති පවණින් ඒ ගුරු වදනට හිස නමන්ට අපි අපේ හිතට කියන්නේ හිස නමපන් ගුරු වදනට කියලා. විශ්වාසය නිසා අපි දැන් අවුරුදු 16කට වැඩි ඒ විශ්වාසය අපේ කවදාවත් අපේ විශ්වාසයට පළ දුන්නේ නැහැ මහමෙ උනා. ඒ නිසායි අපේ ශාරීරික තවම කසාවද තියෙන්නේ. ඒ නිසායි ඔබටත් අද මේ ධර්මය ඇහෙන්නේ. දරුවනේ මේ හිත දමනය කරගන්න නම් ඒ හිත දමනය කරන ධම කිව්ව කෙනා ගැන විශ්වාසය ඇති කරගන්න. ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන.